සුබ දවසක් ඔයාලා හැමෝටම. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සම රැලි වැටීම. මේ සම රැලි වැටීම ස්වභාවික ක්‍රියාවලියක්. අපේ මූණ අත් වගේ ස්ථානවල ඉර එළියට කෙලින්ම නිරාවරණය වෙන හින්දා සම රැලි වැටීම් හොඳට කැපිලා පේනවා. හරි අපි බලමු අපේ හැම රැලි වැටෙන්නේ ඇයි කියලා. අපේ හැම කොලජන් කියන විශේෂ ප්‍රෝටීනය අඩංගු වෙනවා. මේකෙන් හැම සිනිදු කරනවා. ඔන්න සමහර හේතු හින්දා අපේ හැම කොලජන් ප්‍රෝටීන ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා ඔන්න අපේ හැම රැලි වැටෙන්න පටන් ගන්නවා. වයසට යාම, හිරු එළියෙන් වෙන හානිය, දුම්පානය සහ විවිධ පාරිසරික සාධක අපේ හැම රැලි ඇති වෙන්න හේතු වෙනවා. හරි වයසට යාමෙන් සමේ රැලි ඇතිවීම ස්වභාවිකව සිද්ධ වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. මොකද වයසට යන යන අපේ හැම අලුතින් සෛල සෑදීමේ ක්‍රියාවලිය ක්‍රමයෙන් මන්දගාමී වෙනවා. ඒත් එක්කම අපේ හැම ඩර්මීස් කියන මැද ස්තරයේ කොලජන් සහ ඉලාස්ටින් ප්‍රෝටීන ඌනතාවෙන් ඔන්න අපේ සම රැලි වැටීම සිද්ධ කරනවා. දැන් කතා කරමු හිරු එළියෙන් කොහොමද හානි වෙන්නේ. සූර්යාගෙන් එන පාරජම්බුල කිරණ අපේ හැම තියෙන කොලජන් ප්‍රෝටීන බිඳ දමමින් ඉලාස්ටින් ප්‍රෝටීනවල අසාමාන්‍යතාවයත් ඇති කරනවා. මේ හින්දා දවසේ වැඩි වෙලාවක් අවුවේ ඉන්න අයට වයසට යන කලින් සම රැලි වැටීම ඇති වෙනවා. ඊළඟට දුම්පානය. දුම්පානයෙන් කොලජන් ප්‍රෝටීනවල නිෂ්පාදනය මන්දගාමී වෙනවා කියලා පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. පරණ කොලජන් ප්‍රෝටීන වෙනුවට අලුතෙන් ප්‍රෝටීන නිපදවීම කාර්යක්ෂමව කරන්න බෑ මේ දුම්පානයෙන්. ඒක හින්දා සිගරට් අධිකව බොනවා නම් ඔන්න වයසට යන කලින් වයසට යන්න පුළුවන්. හරි ඊළඟට කතා කරමු පාරිසරික සාධක ගැන. අපේ හැම කොලජන් සහ ඉලාස්ටින් ප්‍රෝටීන බිඳ දමන පාරිසරික සාධක කීපයක් තමයි අපිරිසිදුකම, දූවිලි අංශු, වාහනවලින් පිටවන දුම්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ කර්මාන්තශාලාවලින් නිකුත් වන කාබන් අංශු. මේ දේවල් අපේ හැම බහුලව තැන්පත් වුනහම ඔන්න සම රැලි වැටීම් ඇති වෙනවා. හරි ප්‍රතිකාර මොනවාද? අපිට සමේ රැලි වැටීම් පහසුවෙන් හඳුනගන්න පුළුවන්. ඒත් මේකට ස්ථිර ප්‍රතිකාරයක් නැහැ. කොහොම වුණත් විවිධ ක්‍රීම් වර්ග, ලේසර් ක්‍රම තියෙනවා අපේ සම යථා තත්ත්වයට ගන්න. ඒත් මේ දේවල් తాවකාලිකයි. තව ශල්‍යකර්ම වලිනුත් පුළුවන් සම යථා තත්ත්වයට ගන්න. හරි මේ වීඩියෝකින් ඔයා පුංචි හරි දෙයක් දැනගන්න ඇති. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අලුත් වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.